ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල පොහොර තොගේ හරවා යව චීන සමාගම දැඩි ස්ථාවරයක චින්දාව චීන සමාගමට එරෙහිව තවත් වාර්ණ නියෝගයක් දෙපාරක් ෆේල් වුණු චීන කාබනික පොහොර තුන්වෙනි පාර පාස් වෙයිද ප්‍රතික්ෂේප වූ චීනේ පොහොර නැවට කොළඹ වරායට ඇතුල් වෙන්න ඉඩ තියන්නේ නැහැ ඇමති රමේෂ් කියයි පොහොර අර්බුදය නිලධාරී අර්බුදයක් දක්වා කාබනික පොහොර ගැන විවේචනාත්මක මතපල කළ මහාචාර්ය බුද්ධි මාර්මේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ තනතුරු වලින් නිවතට අදානි ජනපති හමු වෙයි සාකච්ඡාවේ අන්තර්ගත කරුණු හෙළි කර නැහැ ද හින්දු පුවත්පත කියයි අදානි මන්නාරමට ගිය හේතුවත් හෙළි වෙයි ඇමති විමල් සහ උදේ ඇතුළු පිරිස අලුත් විපක්ෂයක් හදාගනි මේ රටේ ලොකුම අවාසනාව කොමිස් ගැහිල්ල කාඩිනල් හිමිගෙන් තවත් අනාවරණයක් යලිත් කොවිඩ් මරණවල වැඩිවීමක් පක්ෂය විනාශ කරන්න හදන අය ගැන නායකත්වයේ අවධානයෙන් සිටිය යුතුයි ආණ්ඩුවට යන්න සූදානමකුත් නැහැ හේෂා සමග ජන බලවේග ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වෙමින් පවසයි ප්‍රථමයෙන් දේශීය පුවත් චීනයේ සිට මෙරටට පොහොර ගෙන්වන ලද සමාගමට එරෙහිව තවත් වාර්ණ නියෝගයක් නිකුත් කර තිබෙනවා මේ අතර චීනයේ සිට මෙරටට පොහොර එවන ලද සමාගම් විසින් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා ඒ සිය පොහොර නැවගත කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දෙපාරක් ෆේල් වුණු චීන පොහොර නැව තුන්වන පාර්ශවයක මැදිහත් වීමෙන් පරීක්ෂණයක් සඳහා යොමු වීමට කළ ඉල්ලීම පිළිගත් බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා කාබනික පොහොර ගැන විවේචනාත්මක ප්‍රකාශ කළ මහාචාර්ය බුද්ධි මාරම්බේ මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ දරුව සියලු තනතුරු වලින් ඉවත් කර තිබෙනවා අපේ රටේ කෘෂිකර්මාන්තයේ කාබනික පොහොර භාවිතයෙන් පමණක් සිදු කරන ලෙසට රජය විසින් ගත් තීන්දුවත් සමග රටේ ගොවි ජනතාව පාරට බැස්සා රසායනික පොහොර 100%ක් දෙන්න බැරි නම් 50%ක් හරි දෙන්න කියලයි ගොවින් ඉල්ලා සිටින්නේ ඇතම් ගොවින් කියන්නේ නිකන් එපා අපිට සල්ලි වලට හරි රසායනික පොහොර දෙන්න කියලා මේ අතර තවත් ගොවින් පිරිසක් රජයේ දෙන කාබනික පොහොරින් වගා කටයුතු ආරම්භ කරලා තියෙනවා කාබනික සහ රසායනික පොහොර ගැටලුව ගොවිවින් වලට මෙලෙස බලපෑම් කරද්දී දැන් ඒ ගැටලුව නිලධාරී මට්ටමට බලපෑම් ඇති කරමින් පවතින බවට උදාහරණ සහිතව පෙන්වා දෙන්නට පුළුවන් කාබනික පොහොර සම්බන්ධයෙන් රජයේ වැඩපිළිවෙල මෙන්ම රටට ගෙන්වන ලද කාබනික පොහොර පිළිබඳව විවේචනාත්මක අදහස් පළ කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ මහාචාර්ය බුද්ධි මාරම්බේ මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ දරු සියලු තනතුරු වලින් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා පියවරගත් බවට අද දින තොරතුරු වාර්තා වුණා මේට අදාළ ලිපිය අද කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලබා දී ඇති බවයි ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ මහාචාර්ය බුද්ධි මාරම්බේ මහතා ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සමාජික ධුරය කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ මෙහෙම් කමිටුවේ සමාජික ධුරය සහ කුඩා ව්‍යාපාර කෘෂි සහභාගීත්ව වැඩසටහනේ උපදේශක ධුරය ඇතුළු තනතුරු රසක් දරා තිබුණා කෘෂිකර්ම අමාත්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මහාචාර්යවරයා මෙරටට රසායනික පොහොර ආනයනය කරන ප්‍රධාන පෙළේ සමාගමක අධ්‍යක්ෂකවරයෙකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති බවයි මේ සම්බන්ධයෙන් මහාචාර්ය බුද්ධි මාරම්බේ මහතා අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මෙලෙස අදහස් පළ කළා ඇත්තටම කිව්වොත් මට මේ දක්වා ලිඛිත ලියවිල්ලක් ලැබිලා නැහැ ඒ සම්බන්ධව මාව කිසිම කමිටු සමාජිකත්වයක මායිවත් කරා කියලා ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සඳහන කමිටුව යමාසෙන් අපේ වැඩ කටයුතු ඉවරයි මේ මාසේ මාව ඉවත් කරනවද නැද්ද කියන එකත් ප්‍රශ්නාර්ථයක් වෙන්න විදියක් නැහැ කියන එක තමයි මම නම් දකින්නේ. අපි ක්‍රියාත්මක වෙන්නේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සිටිනා වූ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් සහ කතිකාචාර්යවරුන් හැටියට ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන්. අපිට රජයක් ගන්නා ක්‍රියාමාර්ගවල තුල රජය ගන්නා ක්‍රියාමාර්ග හොඳ නම් ඒ නිවැරදි ප්‍රතිඵලයක් ලැබෙනවා නම් අපි සම විටම ඕනම රජයක් සමග ඒකාබද්ධව කටයුතු කරලා තියෙනවා. නමුත් වැදගත් වෙන්නේ මෙතන කෘෂිකර්මාන්තයේ දියුණුව. කෘෂිකර්මාන්තයේ උන්නතිය. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම තමයි අපේ යුතුකම සහ වගකීම වෙලා තියෙන්නේ. ඒක එදත් එහෙමයි, අදත් එහෙමයි. ඉස්සරහටත් අපි කටයුතු කරන්නේ ඒ විදිහටමයි. මහාචාර්ය බුද්ධි මාරම්බේ මහතා මෙලෙස එම දුහුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත්
මද්දුම් බණ්ඩාර මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මහාචාර්යවරයා කාබනික පොහොර පිළිබඳව විද්‍යාත්මක කරුණු පදනම්ව සිය අදහස් පළ කර ඇති බවයි. විද්‍යාව පසකලා මිත්‍යාව පසුපස යන ආණ්ඩුව විද්වතුන් ලෙස සලකන්නේ තම දේශපාලන මතයන්ට එකඟ වන පිරිස් පමණක් බවයි මන්ත්‍රීවරයා සිය නිවේදනයෙන් පවසන්නේ. එබැවින් මහාචාර්ය බුද්ධි මාර්බේ මහතා සිය තනතුරු වලින් ඉවත් කිරීමට ගත් තීරණය සමගි ජන බලවේගය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවයි අදාළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ. මේ අතර චීන කාබනික පොහොරතොගය මෙරටට සපයන චින්දා උස් සමාගම අද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම පොහොරතොගය සඳහා සැප්තැම්බර් 17 වනදා ණයවර ලිපි විවෘත කර තිබුවවත් ණයවර ලිපිය සඳහන් බහර දීමේ දිනයට අනුකූලව සැප්තැම්බර් 23 වනදා තොගය නැවගත කිරීම සිදු වූ බවත් සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන්. මෙම පොහොරතොගය නියමිත පරිදි බහර ගැනීම වැළැක්වීම සඳහා ගැනුම්කරු විසින් කෘත්‍රිම බාධාවක් නිර්මාණය කළේ යයි සැක කිරීමට හැකි සාධාරණ හේතු පවතින බවද එම සමාගම පවසනවා. ඒ අනුව දෙපාර්ශ්ව විසින් පිළිගත් තුන්වැනි පාර්ශ්වයකින් යලි පරීක්ෂණයක් කළ යුතු අතර පොහොරතොගය ආවෙනියා බැක්ටීරියාව ඇතැයි ඉන් තහවුරුව හොත් ගිවිසුම අවසන් කරමින් පොහොරතොගය ඉවත් කරගත යුතු බවත් එසේ නොමැති බව තහවුරුව හොත් ශ්‍රී ලංකාව කොන්දේසි විරහිතව කඩිනමින් ගෙවීම සිදු කර තොගය ආනයනය සඳහා පියවර ගත යුතු බවත් සමාගමේ නිවේදනයේ සඳහන් වනවා. එමෙන්ම බැක්ටීරියාව නොමැති බව තහවුරුව හොත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වහාම අදාළ ප්‍රවෘත්ති නිවර්ද කළ යුතු බවත් සාවද්‍ය පුවත පළ කිරීම ගැන නීතිමය තත්ත්වය සොයා බලන බවත් එහි දැක්වෙනවා. මේ අතර සීමා සහිත ලංකා පොහොර සමාගම විසින් චින්දාවෝ චීන සමාගමට එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව කොළඹ වාණිජ අධිකරණයෙන් අද තවත් වාරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා. චීන සමාගමට සහ එහි දේශීය නියෝජිතයාට ණයවර ලිපිය යටතේ කිසිදු ගෙවීමක් ලබා ගැනීමටද අවහිර වන පරිදි වාණිජ මහා අධිකරණය අංක 2 හිවිනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් කොළඹ කමර්ෂියල් පොහොර සමාගමේ ඉල්ලීමක් මත මෙම වාරණ නියෝගය නිකුත් කරනු ලැබුවා. මේ අතර කාබනික පොහොර අඩංගු බවට තහවුරු වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කරන ලද කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් චීන හිපෝ ස්පිරිට් නෞකාව යලි ශ්‍රී ලංකාව වෙත යාත්‍රා කරමින් ඇති බවට තොරතුරු වාර්තා වෙමින් පවතිනවා. මේ පිළිබඳව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍ය වේදීන් ප්‍රශ්න කළා. චයිනා ෆර්ටිලයිසර් අර ප්‍රමිතියේ ප්‍රශ්න නිසා මේ රජය ප්‍රතික්ෂේප කළා. නමුත් ඒ ෆර්ටිලයිසර් ෂිප් එක ආපහු අපේ රට තුල ඇවිල්ලා තියෙනවා. ප්‍රමිතියෙන් අඩු කාබනික පොහොර රැගත් නෞකාව කොළඹ වරායට ඇතුල් කිරීම වළක්වන ලෙස දැනටමත් වරාය අධිකාරී සභාපතිතුමා නිහාල් කැප්පිටිපොළ මහතා දැනුම් දීලා තියෙනවා. ඒ නිසා එම නැව ශ්‍රී ලංකා වරාය තුළට ඇතුල් කිරීම දැනට නවත්වලා තිබෙනවා. ප්‍රමිතියෙන් අඩු පොහොර බාර ගැනීමට ශ්‍රී ලංකා රජය සූදානම් නොමැති බව පැහැදිලිව අපි මේ වෙනකොට දැනුම් දීලා තිබෙනවා. මේ අතර අදාළ චීන පොහොරවල සාම්පල 3 වැනි පාර්ශ්වයක් හරහා යලි පරීක්ෂා කරන ලෙසට චීන පොහොර සමාගමේ නියෝජිතයින් සහ චීන තානාපතිවරයා විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද කොළඹදී පැවති වැඩසටහනකදී මාධ්‍යවේදීන් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කළා. ඒගොල්ලන් ඉල්ලීමක් කරේ අපේ රටේ තියෙන විද්‍යාගාරවල කරන පර්යේෂණ කරපු දේවල් පිළිගන්න බෑ. මොකද ඇක්‍රෙඩිටඩ් ඒවා නෙමෙයි. එතකොට අපි දෙපාර්ශ්වයටම බලපෑමක් නෙමෙයි. ඉල්ලීමක් කරේ නැව හරවල යවනවා. අපි කෙලින්ම කිව්වා ඒක මෙහෙ බාන්නත් එපා, මෙහෙ ගේන්නත් බෑ කියලා. ඉල්ලීමක් කරා එක පාරට ඕගනික් යන්න බෑ. තවම පඩි නගින ගමන් ඉන්නේ. අපි කන්න දෙකක් කන්න තුනක් යනකොට අපිට පුළුවන් වෙයි ඕගනික් මූවමන්ට් එකට යන්න. ඒත් තව අවුරුදු 3ක්වත් අඩුම තරමේ පොළව හැදෙන්න මේ සියල්ලටම අවුරුදු අඩුම තරමේ 4ක් යනවා. විශ්වාස කරනවා අපි මේ ගත්ත තීරණය වෙනත් රජයක් ඇවිල්ලා නැවත ආපස්සට හරවන්නේ නැතුව මේ වැඩේ කරාවි කියලා. මොකද අමාරු වැඩේ කරලා පඹයව පුච්චගෙන කුණුහරු පහලා වැණුම් අහලා ඒ වැඩේ අපි කරලා දෙන්නා. මොකද හුඟක් අයට බැරි ඒ වැඩේ කරන්න, අපිට හොඳට පුරුදුයි ඒ වැඩේ කරන්න. අපිට මේ මූණ දෙන්න තියෙන ගැටලුව පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා හොඳට දැනගෙන තමයි මේ තීරණය ගත්තේ. එහෙම ගත්තේ ඇතිවරණයක් එන දවස වෙනකොට අනිවාර්යෙන් අපි දිනන බව හොඳටම දැනගෙන. අපිට ඡන්දි දුන්නේ 69 ලක්ෂයයි, මේක අනිවාර්යෙන් අඩු ගානේ 75 ලක්ෂයක්වත් වෙනවා. පොහොර ගැටලුව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. මේ අර්වීනියා බැසිලස් ස්පීෂීස් ඇතුළු අහිතකර ශුද්‍ර ජීවීන් අඩංගු යයි පරීක්ෂාවෙන් තහවුරු කරන ලද මේ මෙට්‍රික් ටොන් 96,000 මෙරට ගොඩ බාන තමයි මේ සූදානම් වෙමින් යන්නේ. මේක පිළිබඳව ආණ්ඩුව හොරගල් අවුලක් නැතුව මේ රටට ඇත්ත සත්‍ය වහා ප්‍රකාශ කරන්න ඕන. දැන් කාබනික පොහොර ගෙනල්ලා දියර පොහොරත් එක්ක දැන් ලබා දෙන්න කටයුතු කරනවා. ඊට පස්සේ කියනවා ඒක ප්‍රමිතියෙන් තොරයි කියලා. ප්‍රමිති ගත වුණාට පස්සේ කියයි ඊළඟට ඒක එපා තව එකක් දෙන්න කියලා. ලංකාවට කාබනික පොහොර නැවක් චීනෙන් එනවා. දැන් ඒ නැවත චීනයට යවුවා. මේ නැව නැවත ලංකාවට ළඟාවෙමින් පවතින බව සඳහන් වෙනවා. ඇයි මෙහෙම කරන්නේ රටට? මේ රටේ ජනතාවගේ මූලික අවස්ථා ඉටු කිරීම ජනාධිපතිවරයෙක්ගේ වගකීමක්. ජනතාවගේ මූලික අවස්ථා ජනාධිපතිතුමායන් ගිලිහිමින් යනවා. ජනාධිපතිවරයෙක් පත් කරගත්තී. ඒ විපක්ෂයට අවශ්‍ය ඔය අයගේ උමනාවල් ඉෂ්ට කරන්න නෙමෙයි. මේක විනාශ කරන වැඩ පිළිවෙලකට යන්න තමයි මේ අය හදන්නේ. ඔය සෙට් එකම ගෙනහිල්ලා
අර ලිප්ටන් වටර උමෙ තියලා සෙට් එකටම ওই තෙල් පොර බෙහෙත් ටික කවලා පොවලා අහලා බලන්න ඕනි දැන් හොඳට වර්ධනය වෙනවද කියලා කෘෂි රසායන දෙන්නේ නැත්නම් වල්නාශක දෙන්නේ නැත්නම් මොකද්ද ඊළඟ විකල්පය කියලා ආණ්ඩුව පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ එහෙම වගේ වගක් නැහැ මඩ පොර ටික දෙන්නේ නැතුව අවසාන වෙලාවේදී දෙන බණ්ඩි පොර ටික දෙනවා මේක හරියට දරුවා හම්බ වෙන්න ඉඳිද්දි අම්මට දෙන්න ඕන ෆෝලික් ඇසිඩ් යකඩ පෙති ළමයා හම්බුණාට පස්සේ ළමයට පොවන්න හදනවා වගේ වැඩක් කඩේ මුදලාලි තමයි කියන්නේ මහත්තයෝ මෙන්න මේ බෙහෙත හොඳයි පී දෙනකොට මේක ගහන්න කපන්න සුමානකට කලින් මේ මේවට අදාළ විශේෂඥයෝ නෙමෙයි ගොවියන් මෙච්චර කාලෙක උපදෙස් දුන්නේ ඉතින් ඒක නිසා මෙන්න මේ තනින් මේ රට ගලව ගන්නයි ඕන අපිට ඒක ලේසි නෑ මොකද හේතුව මේ දෙවන්ත කෘෂි රසායන මාෆියාව ඒසි පාසු දෙයක් නෙමෙයි එතනින් ගැලවෙන එක නැෂනල් සයන්ස් ෆවුන්ඩේෂන් එකෙන් කියන තියනවා ඒ දරදඬු ප්‍රතිපත්තිය වෙනස් කරේ නැත්තම් වී වගාවෙන් 30 35 පමණ අස්වැන්න අඩු වෙනවා අස්වැන්න මේ විදියට පහළ වැටුනවා කෘෂි ආදායම පහළ වැටෙනවා ඒ සම්පූර්ණ ග්‍රාමීය ආර්ථිකයට බලපානවා කරුණා කළා මේ ප්‍රතිපත්තිය වෙනස් කරගන්න ඒක මොන හේතුව නිසාද ජනාධිපතිතුමා මේක ආපස්සට ගන්නේ නැහැ මම පෙරදිලා ගෙදර හිටියක් මම කොන්ද කෙලින් තියාගෙන මේ වැඩපිළිවෙලේදී ඉන්නේ හතරන් දරුකටවුන්ට වසකවනවට මම විරුද්ධයි හැබැයි කාබනික පොහොර ටික පිළිවෙලට දෙන්න ඕන ඒක කරගන්න බැරි වුණා දැන් කියනවා පොහොර ප්‍රශ්නේ විසඳුනේ නැත්නම් අපිට රෙද්දක් නැතුව යන්න බෑ කියලා පොළොන්නරුවට මට යන්න බෑ කියනවා ඒකේ ඉන්න ඇමතිවරු සහ මන්ත්‍රීවරු පක්ෂ උදවිය මේ ආණ්ඩුවට විරුද්ධව ආණ්ඩුව ඇතුළේ ඉඳගෙනම කතා කරනවා මේ නිකන් දවල් මිගල් රෑ ඩැනියල් රංගපාන් දෙපා ළඟදීම ශ්‍රී ලංකාවේ නාමය වෙනස් වීමට නියමිතයි Republic of Garbage Island of Sri Lanka කියලා විශාල පිරිසක් වකුගඩු රෝගවලට පෙළඹෙනවා මම දන්න විදිහට පවුලකට ඔය කියන වකුගඩු රෝගයක් හැදෙනවා හු පොමණක් නෙමෙයි නැති වෙන්නේ මුළු පවුල මොකද ඒ තරම්ම පැලක් නෑ වෙන්න සිද්ධ වෙනවා නෝයකොත් ප්‍රශ්න මතුවෙනවා ඉතින් ඒ ඔක්කොම සලකලා බලලා තමයි මේ තීන්දුව අරන් තියෙන්නේ මේ ජනතාවට කවුදරි අසාධාරණයක් කරා නම් ඒ පාප එළක પરම්පරා තුනකට වදිනවා කතරගම දෙයියනේ මේ ජනතාව රැකගන්න මේ ආණ්ඩුව රැකගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11ේ නායකින් සහ වෘත්ති සමිති නායකින් අතර සාකච්ඡාවක් අද පැවැත්ුණා. ඒ කොමියුනිස්ට් පක්ෂ මුලස්ථානයේදී. මේ අතර යුගදනවි කොටස් විකිණීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද අභියාචනා අධිකරණයට වීට් වෙත්සමක් ඉදිරිපත් කළා. යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11ේ නායකින් සහ සමාජිකින් තෙල් වරාය සහ විදුලි වෘත්ති සමිති සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ කොමියුනිස්ට් පක්ෂ මුලස්ථානයේදී. සම්පූර්ණ ගෑස්වලින් විදුලි නිෂ්පාදනය හා ගෑස්වලට අදාළ කටයුතු සම්බන්ධ වගකීම නිව් පෝර්ටර් සමාගමට බාර දීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළා. ඒ අනුව අපි කල්පනා කරනවා ඒකාබද්ධ වැඩපිළිලක් මේ සම්බන්ධයෙන් පොදු ජනමතයක් ඇති කරන්න රජයේ සමග සාකච්ඡා කළ මේක නවත්තන්න ඉදිරියේදී මේ සම්බන්ධව හරියට ක්‍රියා කරේ නැති වුණොත් දැනෙන වෙනසක් කියන එක බලමු දෙදරීමක් ඒක තීරණය වෙන්නේ අපි හිතන දේ සහ රජය ගන්න තීන්දුවත් එක්ක සාකච්ඡා මාර්ගයෙන් තමයි මිස ගන්න උත්සාහ කරන්නේ මෙතන අපිට ප්‍රධානම අර්බුදයේ තියෙන්නේ ඌ දේශපාලනික වශයෙන් ඇමරිකාවත් චීනයත් ඉන්දියාවත් ලංකාවට කරන බලපෑමේ ප්‍රමාණය ඊටම දැඩි ලෙස වැඩි වෙලා තියෙනවා ඌ දේශපාලනික අර්බුදය විසඳ ගන්න ගැනීම තමයි ප්‍රධානම කාරණේ බවට පත් වෙලා තියෙනවා පක්ෂ විදිහට අපි සියලු දෙනාම සමහර එක මතවල සමහර කාරණා සම්බන්ධව ඉන්නවා ඒ නිසා ඒ කටිර එක ගහේ කුරුල්ල එකට වහන්න පුළුවන් කිසි ගැටලුවක් New Fortress Energy ගිවිසුම සම්බන්ධයෙන් අපේ විරෝධය ඇමති වරුන් විදියට අපේ අඛණ්ඩව ඇමති මණ්ඩලය තුලදී පිටතදී පළ කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් අපට සමගාමීව වෙනම සටනක් කරගෙන යන වෘත්තීය සමිතිය අපෙත් එක්ක සාකච්ඡා කරලා ඔවුන්ගේ සටනත් අපේ සටනත් සමගාමීව ගෙන යාමේ අවශ්‍යතාවය අවධාරණය කළා අපිත් ඒක පිළිගන්නවා අපි හැමදාම සටන් කරලා තියෙනවා සටන් බොහොමයක් ජයග්‍රහණයෙන් කෙලවර කරලා තියෙනවා මේකත් බලමු එක්සත් ජාතික පක්ෂය කරනකොට වැරදි වෙන්නත් අපි කරනකොට ඒක හරි වෙන්නත් බෑ යමක් හරිනම් කවුරු කළත් ඒක හරි යමක් වැරදිනම් කවුරු කළත් ඒක වැරදි කරන පුද්ගලයා අදාළම නැත අපේ අම්මා තාත්තා වැරදි දෙයක් කරත් වැරදි නැග එක වැරදි ඔබට මතක ඇති පසුගිය ජූලි මාසේ 18 වෙනිදා විමල් විරන් සමතුමත් මමත් ප්‍රසිද්ධියේ ප්‍රතිඥාවක් දුන්නා අපේ ආණ්ඩුව වැරදි පාරක ගමන් කළොත් ආණ්ඩුව ඇතුලේ විපක්ෂයේ බවට පත් වෙමින් අපි ඊට එරෙහිව සටන් කරනවා කියලා මේ කරන්නේ එදා ජාතියට ලබා දුන්නු පොරොන්දුවයි පක්ෂ 11 මතය කුමක්ද ආණ්ඩුව සමග ඉන්නවද නැද්ද මූදට හත් ගව්වත් තියලා මුඩ ගහන්නෙත් නැහැ සටන් වල උපාය උපක්‍රම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නෙත් නැහැ ඒකාධිකාරිය ඇමරිකානු සමාගමක් අතර පත් වීමට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තමයි වෘත්තීය සමිති වල අදහස් දැන ගැනීම තමයි මෙතන සිද්ධ වුනේ. තව සාකච්ඡාවක් යනවා මට තව මීටින් එකක් තියෙන නිසා මම ඉක්මනට යන්න ඕනේ. අමුතුමා දැන් අදාන සමාගමේ මේ හිමිකරුත් ඇවිල්ලා ඉන්නවා. දැන් මේවා LNG ප්‍රශ්නේ එකක්.
අදානි සමාගමේ මේ එකක් ওই දෙක එකට කලවම් කරලා වැඩක් නැහැ. LNG සම්බන්ධ ප්‍රශ්න ගැන තමයි අපි මේ සාකච්ඡාව තියෙන්නේ. ඒක ගැන තමයි අදත් කතා කරන්නේ. එතකොට අමතුම දැන් ඊයේ පෙරේද ජනාධිපතිවරයත් එක්ක සාකච්ඡාවද ඔක සාකච්ඡා කරේ නැද්ද? නැහැ ජනාධිපතිතුමත් එක්ක මේ ගැන සාකච්ඡාවක් තිබෙන්නේ නැහැ. ඒ ගැන කතා කරේවත් නැද්ද? මෙච්චර තියෙන ලොකු ප්‍රශ්නයක් ඔබතුමාලා ජනාධිපතිතුමා ඍජුව හම් වෙන අවස්ථාවක් ලැබුණා. ඇයි ඒ ගැන එක කතා කරේ නැත්තේ? අවස්ථාවක් දුන්නේ නැද්ද තුමා? ජාතික දේපොළ මේ අතර යුගතන්වි බලාගාරයේ කොටස් අමරිකානු සමාගමට ලබා දීමට එරෙහිව රීඩ් පෙට්සමක් ජනතා විමුක්ති පෙරමුණ අද අභියාචනාධිකරණයට ඉදිරිපත් කළා. විශේෂයෙන්ම අභියාචනාධිකරණය අපි ඉල්ලීමක් කරනවා මේ සඳහා රිට් ආඥාවක් සපයන්න. මොකද මෙවැනි කිවිසුමක් රටේ අනාගතය සම්පූර්ණ බලපාන. ශ්‍රී ලංකාවේ බලශක්ති සම්පත අත්කරගන්නේ කවර රටක්ද? ඒ රටට පුළුවන්කම තියෙනවා ලංකාවේ ස්වාධීනත්වයට ස්වෛරීත්වයට බලපෑම් කරන්න. පුරවැසියෝ හැටියට ඔබ හැම කෙනෙකුටම අයිතියක් තියෙනවා වචනකින් හරි දැන් මේ වෙනුවෙන් විරෝධය පාන. මේකට එරෙහිව රටේ ජනතාව අනිවාර්යෙන් පෙළ ගැහිය යුතුයි. සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා ඊයේ දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර අදානි මහතා ඇතුළු පිරිස ඊයේ දින මන්නාරම් ප්‍රදේශයේ සංචාරයකද නිරත වී තිබෙනවා. ඒ තවත් ආයෝජන ව්‍යාපෘතියකට සම්බන්ධ වීමේ අරමුණින් කොළඹ වරායේ බටහිර පර්යන්තයේ 51 ක අයිතිය හිමිවන්නේ ඉන්දියාවේ අදානි සමාගමටයි. කොළඹ වරායේ ප්‍රධාන වරාය පර්යන්තයක් වන බටහිර පර්යන්තයේ 51 ක අයිතිය හිමිවන ගිවිසුම පසුගිය සැප්තැම්බර් මාස 30 වනදා වත්මන් රජය ඉන්දියාවේ අදානි සමාගම සමග අත්සන් කළා. ඒ ඩොලර් මිලියන 700කටයි. එම ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවට හිමිවන්නේ එම පර්යන්තෙන් 49% ක කොටස් පමණයි. ඉන්දියාවේ අදානි සමාගමට ඒ අනුව වසර 35කට බටහිර පර්යන්තයේ 51 ක බහුතර කොටස් හිමිවනවා. ඒ අනුව එම ගිවිසුම අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම අදානි මහතා ඇතුළු දස දෙනෙකු පසුගිය ඉරිදා පෞද්ගලික ගුවන් යානා දෙකකින් ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ ශ්‍රී ලංකා වරායේ බටහිර පර්යන්තයේ 51 ක බහුතර අයිතිය හිමි සිය කොටස්වල සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමට සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වීමටයි. ඒ අනුව ඊයේ දින ගෞතම අදානි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡාවක නිරත වී ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. වෙතත් එම සාකච්ඡාවේ අන්තර්ගතය පිළිබඳව තොරතුරු හෙලිකර නැති බවයි ද හින්දු වෙබ් අඩවිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මේ අතර ගෞතම අදානි මහතා ඊයේ දින මන්නාරම් ප්‍රදේශයේද සංචාරයක නිරත වී ඇති බව වාර්තා වනවා. ඒ මෙරට ප්‍රධානතම සහ විශාලතම සුළං විදුලි බලාගාරයේ නිරීක්ෂණයට බවයි ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ. එෙහිදී පුනර්ජනනීය බලශක්තිය 70% දක්වා වර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදානි සමාගම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. රට මුහුණ දී ඇති බරපතල ඛේදවාචකයේ නම් පාලකීන් එක්ව කොමිස් මුදල් භුක්ති විඳීම් බව කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. ඒ එක්ස්ප්‍රස්වල් නෞකාවේ ගින්නෙන් හානියට පත් මේකමුව සරක්කුව වෙරළ තීරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් මෙම අවස්ථාවට පූජ්‍ය පාහියංගල ආනන්දසාගර හිමියන්ද එක්ව සිටියා. ගිනිගෙන විනාශ වූ MV එක්ස්ප්‍රස්වල් නෞකාවෙන් සිදුව ඇති පරිසර විනාශය පිළිබඳව නිරීක්ෂණය කිරීමට පූජ්‍ය පාහියංගල ආනන්දසාගර හිමියන් සහ කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මීකමුව සරක්කුව වෙරළ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක අද නිරත වුණා. මම ඉල්ලා සිටිනවා රජයේ සාධාරණ නම් ජනාධිපතිතුමාගෙනුත් අගමැතිතුමාගෙනුත් දීවර ඇමතිතුමාගෙනුත් කරුණා කරලා හේග් නුවර තියෙන ජාත්‍යන්තර උසාවියේ නඩුවක් පවරලා මේ කොම්පැනි වලින් මේ සිදුවෙච්ච හානිය නැවත වරක් යථා තත්ත්වයට පත් කරන්න අයින් කරන්න අවශ්‍ය දඩය අය කරගන්න කියලා. මේ රටේ ලොකුම අවාසනාව තමයි මේ කොමිස් ගැහිල්ල. එක ඇමති කෙනෙක් ඉන්නවා, එයාට කියන්නේ මිස්ටර් 10% කියලා. ඒක මහා ලැජ්ජා සහගත දෙයක්. ඒක ඉන්න ජනතාවගේ බඩවියතට පහර ගහලා මුදල් හම්බ කරන එක නෙමෙයි අපි කරන්න ඕනේ. ඒවා ලේ සල්ලි. ඒ සල්ලි හරියන්නේ නැහැ කවදාවත්. මීපක සම්බන්ධව නැත්නම් පරිසර සමෘද්ධි අධිකාරිය සම්බන්ධව කිසි විවේචනයක් නැහැ. නිලධාරීන්ට උඩ ඉන්න ප්‍රධාන ඇමතිවරු, මැති ඇමතිවරු, ජනාධිපතිවරු ඔවුන්ට කරන ඉල්ලීම් අනුව ඒවා සිද්ධ වෙනවා ඇති. සාධාරණ ඉටු වෙනකම්ම අපි ඉතාමත්ම හොඳින් මේ දිහා බලන් ඉන්නවා. ඔබතුමාලා ලෝකෙට නඩු කියන්න ගියේ නැත්නම් අපි මේක ලෝකපාලක දෙවිවරුන්ට කියනවා මේ වෙච්ච අවනඩුව සාපයක් වෙන්න කියලා. මෙවැනි ඩැමේජ් එකක් වුණාම හරිනම් මීපක ආයතන ගල මෙතන නතර කරගන්න ඕන. වෙරළ පිරිසිදු කිරීමට යොදා ගන්නා උපකරණ මේවන විට අක්‍රීය තත්ත්වයේ පවතින බවද මෙහිදී දක්නට ලැබුණා. තවමත් මෙම නෞකාවේ අපද්‍රව්‍ය වෙරළට ගසාගෙන යන අතර ඒවා පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන්නේ ප්‍රදේශවාසීන් එක්වයි.
ගුරුවරුන් සම්බන්ධයෙන් පසුගියදා තමන් කළ ප්‍රකාශයේ කිසිදු වෙනසක් සිදු නොකරන බව වයඹ පළාත් ආණ්ඩුකාරය රාජා කොල්ලුරේ මහතා පවසනවා. මේ අතර ගුරුවැටු විෂමතාවයට එරෙහිව විරෝධය පළ කරමින් ලබන තුන්වනදා දෙමාපියන් එක්ව දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතාවයේ නිරත වීමට සූදානම් වෙනවා. ලබන තුන්වනිදා උදෑසන 8 සිට පස්වරු 1යි 30 දක්වා කාලපරාසය තුල රට පුරාම විවෘත කරන ලද පාසල් පද්ධතියේ දෙමව්පියෝ පාරට බහින් ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලුව විසඳලා තමන්ගේ දරුවන්ට ඉගෙනුම් ඉගැන්වීම හොඳ පරිසරයක් හදලා දෙන්න කියන ඉල්ලීම ඒ බලකිරීම කරන්න තුන දෙමව්පියෝ පාරට බහින සූදානම්. පොලිසියට දෙන පොලිසිය සාමය ආරක්ෂා කිරීම. ලංකාවේ දෙන පාසල් වලට කියලා තොරතුරු වන්න මොකද්ද දෙන උමනාව? මේ ආකාරයෙන් අත්‍යවමතික ලෙස පොලිසි පාසල් පද්ධතියේ මැදිහත් වීම අපි දැඩි වෙලා දකින ගඟෙන් එකතු ඈතර වීම සඳහා පවුරක් උපයෝගී කරගන්න ඉන් එහාට ඒක අමතක කරලා දාලවයි කියන මේ රජය මේ මැතිවරණ පොරොන්දු ගඟෙන් එගොඩ වෙලා ඕන්ට ඕන විදිහට වැඩ කරනවා නම් ආපසු ගඟින් මේගොඩ වෙන්නටත් ඕන මේගොඩ එනකොට ගිල්ලනවා කිල්ලනවා කිල්ලනවාමයි එමෙන්ම ශ්‍රී ලංකා රජය ගුරු සංගමයේ නියෝජිතයින් පිරිසක් ජනාධිපති කාර්යාලය අසල උද්ඝෝෂණ පැවැත්වීම සඳහා වෙන්කර ඇති ස්ථානයේ අද දහවල් සත්‍යාග්‍රහයක නිරත වුණා. ඒ ගුරු විදුහල්පති වරුන්ගේ වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලමින්. මේ අතර වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ප්‍රකාශ කරේ ආණ්ඩුකාරවරයා ලෙස තමන් ගරු ලැබූ තීරණ කිසිසේත් වෙනස් කිරීමට අදහස් නොකරන බවයි. මම ආණ්ඩුකාරවරයා වශයෙන් තීරණ ගත්තාම පක්ෂයට ඒව අදාළ නැහැ. පක්ෂ විරෝධී කටයුත්තක් මේ මංකලේ ආණ්ඩුකාරවරයා වශයෙන් 21 වෙනිදා පාසල් ආරම්භ කිරීම සාර්ථක කර ගැනීමට උපකාරී කිරීමයි. ඒක රාජ්‍ය ප්‍රතිපත්තිය. මේ දෙතුන් දෙනෙක් විසින් කරන ලද මේ අසාධාරණ වැඩපිළිවෙලට ගොදුරු වෙන්නට එපා. ඒන්සිය කතා කරන්නේ අර මට සමාවෙන්න ඕනේ මේ වචනේ කිව්වට නිකන් අර ගණන්කාරයන් වගේ. ආ පුළුවන් නම් බලන්න මෙහෙම කරන්න අපේ අත තිබ්බොත් මේ අත තියෙන කතාවක් නෑ අත තියෙනවා නම් මතක තියාගන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට ආවට පස්සේ අද වෙනකන් කිසිම දවසක වෝට් කැනන් එකක් පාවිච්චි කළා නෑ අත තිබ්බොත් බලාගෙන කියන්නේ ඒ කියන්නේ අපි අපේ ආරක්ෂක අංශ සෑල්ුවට ලක් කරමින් ඕන්ගෙන් සිදුවීමක් බලාපොරොත්තුව තමයි මේ දේවල් කරන්නේ මොනවා හරි සිදුවීමක් හදාගන්න ඒ තරම් අපේ නිවට යන්නේ මේ කියන එකත් පැහැදිලි යලිත් කොවිඩ් මරණ වාර්තා වීම වැඩි වෙමින් පවතින බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මේ අතර මංගල උත්සව සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ගත වූ සති දෙකක කාලයට සාපේක්ෂව මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාවේ යලිත වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඊයේ දින වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 29ක්. මෙලෙස දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යාම සුළුවෙන් තැකිය නොහැකි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. ඊයේ වාර්තා වුණ පරිදි කොවිඩ් මරණ වාර්තා වීමේ යම් වැඩිවීමක් අපි දක්නට ලැබෙනවා. මේක ගැන අපිට මේ මොහොතේ ස්ථිරවම යමක් කියන්න කල් වැඩි. මොකද ඕනම වෙලාවක ඕනම මරණ සංඛ්‍යාවක උච්චාවචන වෙන්න සිද්ධ වෙන්න පුළුවන් සාමාන්‍යයෙන්. නමුත් අපිට මේ මරණ වැඩිවීම 100%ක් සැහැල්ලුවෙන් හිතන්න පුළුවන් දෙයක් නොවන නිසාත් මුලින්ම දකින අවස්ථාවෙම මේක සංවාදයට ගැනීමත් මං හිතනවා වැදගත් වෙනවා. මේ මරණ වැඩිවීම අපි නොදැනුවත්ව රෝග වැඩිවීමක් සමහර විට වැඩි වෙලා තියෙනවාද කියන එක ගැන සැකයක් ඇති වෙනවා. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හේතුවෙන් විවාහ මංගල උත්සව ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා පනවා තිබූ සීමා අද සිට තවදුරටත් ලිහිල් කෙරෙනවා. ඒ අනුව විවාහ මංගල උත්සව ශාලාව තුළ අමුත්තන් 100 දෙනෙකුට සහභාගී විය හැකි. එලිමහන් මංගල උත්සව ශාලාවක අමුත්තන් 150ක උපරිමයකට යටත්ව පැවැත්වීමටයි අවසර ලබා දී ඇත්තේ. නමුත් විවාහ මංගල උත්සවවලදී මත්පැන් භාවිතා කිරීමට අවසර හිමිවන්නේ නැහැ. ආපන ශාලා තුළ එකවර උපරිම වශයෙන් පුද්ගලින් 75 දෙනෙකුට ආහාර ගැනීම සඳහා අවසර ලබා දී තිබෙනවා. එලිමහන් උත්සව සඳහා සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 100 දක්වා ඉහළ නංවා ඇති අතර නිල රැස්වීම හා උත්සව සඳහා අවසර හිමිවන්නේ පුද්ගලින් 150 දෙනෙකුටයි. එසේම රාත්‍රී 11:00 සිට අලුයම 4 දක්වා පනවා තිබූ සංචලන සීමාද අද සිට ඉවත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙනවා. ඒ අනුව තවදුරටත් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ. සීමාවන් ඇත්තරම දැන් ලිහිල් කරමින් යන කාල සීමාවක් අපි දකින්නේ. නමුත් අපි දකින දේ තමයි ගොඩක් මහජනතාව මෙම එන්නත් කරණයත් එක්කම ලබා දීලා තියෙන සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන
පාටක් පේන්නේ නැහැ. ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. පුද්ගලයන් ඒකරාශී වෙන ස්ථාන හැකි තරම් යාමෙන් වලකින්න. සාධනීය තත්ත්වයකට අපි ඇවිල්ලා ඉන්නේ. අපි මේක රැකගන්න ඕනේ. මේක රැකගත්තේ නැත්නම් අපිට අනිවාර්යෙන් නැවත වරක් අපිට සීමා බන්ධන වලට යන්න සිද්ධ වෙනවා. මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව අද දිනෙන් පසු ඕනෑම අවස්ථාවක විශ්වවිද්‍යාල විවෘත කිරීම සඳහා උපකුලපතිවරුන්ට අවස්ථාව ලබා දී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළා. විශ්වවිද්‍යාලයට කැඳවන්න පුළුවන් වෙන්නේ දරුවෝ එන්නත් දෙකම ලබාගෙන දෙවෙනි එන්නත ලබාගෙන සති දෙකක් ගත වෙච්ච දරුවෝ පමණයි. අද දිනේ පටන් උනත් උපකුලපතිවරුන්ට එවැනි දරුවන් කැඳවලා විශ්වවිද්‍යාලයේ තමන්ගේ අධ්‍යන කටයුතු පවත්වාගෙන යන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මේ කොන්දේසි ටික සපුරලා තියෙනවා නම් නොවැම්බර් මාසේ පළවෙනිදා සිට විශ්වවිද්‍යාල ආරම්භ කරලා අධ්‍යන කටයුතු කරගෙන යන දේ තමයි ප්‍රතිපාදන කොමිෂන් සභාව බලාපොරොත්තු වෙන්නේ. යෝජිත කුරුණෑගල මහරෝහල් සංවර්ධන ව්‍යාපෘතිය ලැබෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී කුරුණෑගල මහරෝහලේ නව සංවර්ධන ව්‍යාපෘතිය සංකල්පයේ ඇතුළත් සංදේශය අනුමතිය සඳහා ලබන කැබිනට් හමුවට යොමු කරන්නේයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. කුරුණෑගල පළාත් මහරෝහලේ නව සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. කැබිනට් අනුමතිය ලබා ගැනීමෙන් අනතුරුව 2022 අයවැය තුලින් මේ සඳහා මුදල් ප්‍රතිපාදන වෙනවන පරිදි රෝහලේ මූලික ඉදිකිරීම් ලබන වසර මුලදී ආරම්භ කරන්නේයි අග්‍රාමාත්‍ය ප්‍රකාශ කළා. කුරුණෑගල රෝහල ශික්ෂණ රෝහලක් ලෙස නාමකරණයට ඇති බාධාව ඉවත් කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහල යන්න නෛතිකව ප්‍රකාශයට පත් කරන්නේයිද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය SH මුණසිංහ මහතාට උපදෙස් ලබා දුන්නා. අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නව රෝහල ඉදිකෙරෙන්නේ සුවිශේෂී පහසුකම් ද ඇතුළත් වන පරිදි. බස් රථයෙන් පැමිණෙන රෝගීන්ට වෙනම බස් සේවාවක් සහ රෝහල අභ්‍යන්තරයේම බස් නැවතුමක් ඉදිවීම පළමු වතාවට රෝහලක් ආකර්ෂණීය හරිත සංකල්පය යටතේ ඉදිකිරීම ශික්ෂණ රෝහලක් මෙන්ම ශල්‍යවෛද්‍ය ළම රෝග හා මාතෘ සේවාවල උසස් මට්ටමේ සේවා සැපීම කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙරට වැඩිම විහාරස්ථාන සංඛ්‍යාවක් සහිත ප්‍රදේශයේ හේතුවෙන් අංග සම්පූර්ණ භික්ෂු වාට්ටු සංකීර්ණයක් සහිත වේදි කිරීම සහ රෝහලෙ සිට අධිවේගී මාර්ගයට හා දුම්රිය ස්ථානයට ඍජු මාර්ග පහසුකම් සැලසීම ඒ අතර ප්‍රධාන වනවා. ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත රංජන් රාමනායක මහතාට කඩිනමින් නිදහස ලබා දෙන වෙතයි තමන් විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අගුණගුණ පැලස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීමට අද පැමිණි අවස්ථාවේදී රංජන් රාමනායක මැතිතුමා ඉන්න ඕන සිරගෙදර නෙවෙයි, එතුමා ඉන්න ඕන ජන සමාජයේ. එතුමා සමාජ සේවකයෙක්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ගරු ජනාධිපතිතුමාගේ මැදිහත් වීම තුළ රංජන් රාමනායක මැතිතුමාට මේ හිරගෙදරින් පිටතට පැමිණෙන්නට පූර්ණ පුරවැසියෙක් හැටියට ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සමග නිදහස් කරයි කියන බලාපොරොත්තුව අප සතුව තිබෙනවා. ගරු ජනාධිපතිතුමත් සමග අපි මේ කාරණාව ඉදිරිපත් කළා තිබෙනවා. ඒ ඉදිරිපත් කරපු හැම අවස්ථාවකදීම එතුමා කියලා තියෙන්නේ මේ ප්‍රශ්නය පිළිබඳව සුභවාදීව බලනවායි කියන කාරණා. එනිසා මමත් අපේක්ෂා කරනවා රංජන් රාමනායක මැතිතුමාට ඉතාමත්ම කෙටි කාලයක් තුළදී පූර්ණ නිදහස ලැබේවා කියලා. එතුමා කොළඹ ප්‍රදේශයේ ඒ වැලිකඩ බන්ධනාගාරයේ කරා එතුමාව මාරු කරනවා නම් මම හිතනවා ඒක සිදු විය යුතු දෙයක්. අපි ඉල්ලීමක් කළා තිබෙනවා අධිකරණ අමාත්‍යතුමාගෙන් මානුෂීය සහ සානුකම්පික හේතුන් මත සහ සෞඛ්‍යමය හේතුන් මත එතුමාට මේ මාරු වීම ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා. තමන් ආණ්ඩුවට එක්වන බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නැති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. තමන්ගේම පක්ෂයේ සිටමින් පක්ෂය විනාශ කරන පිරිසක් පිළිබඳවත් ඔහු අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා. රටේ ජනතාව ජයග්‍රහණය කරනවා පැත්තකින් තියලා පරාජයලා එළියට විසික් වෙච්ච නායකයෝ ආපහු පවුඩර් ගාල ඉස්සරහට ගේන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා නම් අපි අපේ ආසන සංවිධායක ධූරලින්ද වැඩන්නේ. අන්න ඒ නිසා තමයි අපි අපේ ආසන සංවිධායක ධූරයේ මහලේකම්තුමාට බාර දීලා කිව්වේ මේවට විසඳුම් හොයන්න. අපි ඇතුලේ ප්‍රශ්නයක්. අපි මේක ඇතුලේ විසඳ ගන්න ඕන නිසා තමයි මාධ්‍යට ඇවිල්ලා කිව්වේ නැත්තේ. දැන් රනිල් වික්‍රමසිංහ කඳවුරේ හිටපු චෝදනාව ලැබලා ටොප් 10 වල ඉහළින් නම තියෙන මේකත් විෂ බීජ දාලා විනාශ කරන්න හදන උමන්ත්‍රණකාරී
එක ගරු සජිත් ප්‍රේමදාස නායකතුමනි බාඳුනගත යුතුයමයි. තව දුරටත් එක්සත් ජාතික පක්ෂයට කරපු විනාශය සමගි ජන බල වේගයට කරනවා නම් අපේ මන්ත්‍රී ධූර නැති වුණත් අන්නේ කුමන්ත්‍රණකාරීන්ට විරුද්ධව සජිත් ප්‍රේමදාස මැතිතුමා බේරා ගැනීම අරමුණින් අපි පාරට බැහැලා එළියට බැහැලා පක්ෂය ඇතුලේ කරන්න තියෙන හැම අරගලයක්ම කරනවා. අපිට තනතුරු වලින් වැඩක් නැහැ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ මහතුරුන් දැකින මම දැක්කා Facebook එකේ ඒසයි චමින්දයි එක්සත් ජාතික පක්ෂයට එනවා කියලා. ඊට වැඩිය හොඳයි තොණ්ඩුවක් දාගෙන ගහේල්ලන එක. අද වගේ දිනයක නිර්මාණය වෙච්ච ඒ දින 52 නිර්මාණය කරපු දවසේ අපි කියනවා සල්ලි වලු කරකැවුණා. ඒ දවස්වල තමයි හේෂ විතාන ගේලා චමින්ද ජේසිලා සල්ලි වලට ගන්න වාහන වල සල්ලි පුරවගෙන ආවේ. එවැනි යුගයක මේ පක්ෂේ පාවා නොදීපු අපි පෞගේ 20 සංශෝධන වෙලාවෙත් අපිට ගැහුවා. ඔය ආන්න ඕන ලොන් හැලිච්ච නායකයොන්ට කියනවා ලේසි වෙන්නේ නැහැ. දුනේෂ් ගංකන්දල යවා ගත්තට කුංචි නිලමල යවා ගත්තට හේෂල යවන්න ලේසි වෙන්නේ නැහැ කියන පණිවිඩය දෙනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද උදැසන අමරපුර මහණිකායේ අතිපූජ්‍ය දොඩම්පහළ ශ්‍රී චන්ද්‍රසිරි මහානායක ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මෙහිදී වර්තමානයේ රටෙහි පවතින දේශපාලන ආගමික සමාජීය හා විදේශීය සබඳතා පිළිබඳ සාකච්ඡාවකද නිරත වුණා. විශේෂ කාර්ය බලකායේ බුද්ධ්‍යංශයට ලද තොරතුරකට අනුව යුරෝ මිලියනයක වටිනාකමකින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටුවක් සමග කාන්තාවක් සහ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු දෙමටගොඩ පොලිසිය මගින් සිදු කිරීමට නියමිතයි. වලපනේ නීලදණ්ඩා හේන අභිනවාරාම විහාරස්ථානයේ ඉදිකරන ලද පෙරපාසල් ගොඩනැගිල්ල රාජ්‍ය අමාත්‍ය චීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිසු අයිතියට පත් කෙරුණා. කොළඹ තරුණ බෞද්ධ සංගමයේ විසින් බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. එහි පළමු අදියර නොවැම්බර් 1 වෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සඳහන් කළේ. අඹගමුව ප්‍රාදේශීය සභාවට අයත් ගිනිගත් හේන නගරයට මෙතෙක් අඩුවක්ව පැවති ආදාහනාගාරයක් ඉදිකිරීමේ කටයුතු වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සීබී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලිත් හමු වූ හෙට උදැසන 6ට ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.